අයිබෝන් අද සිට අපි ආරම්භ කරන වාස්තු ශාස්ත්‍රය පිළිබඳව තුලිත වාස්තු වැඩසටහනේ බලාපොරොත්තු වන්නේ පුරාතන වාස්තු ශාස්ත්‍රය පිළිබඳවත් නූතන වාස්තු ශාස්ත්‍රය පිළිබඳවත් කිසියම් ආකාරයක තුලනාත්මක විග්‍රහයක් කරන්නට. මේ අවශ්‍යතාව වෙන්නේ අද වෙනකොට පුරාතන වාස්තු ශාස්ත්‍රය භාවිත කරන ශිල්පීන් පිරිසක් ඉන්නවා. ඒ වගේම නූතන වාස්තු ශාස්ත්‍රය පාවිච්චි කරන පිරිසක් ඉන්නවා. ඊට අමතරව ගත්තාම නූතන වාස්තු ශාස්ත්‍රයේත් විවිධ අදහස් දක්වන පිරිස් ඉන්නවා. පුරාතන වාස්තු ශාස්ත්‍රය නම් බරපතල විදිහට විවිධ මතිමතාන්තර දක්වන අය ඉන්නවා. එතකොට සේවාලාභීන්ගේ පැත්තෙන් ගත්තාම, නිවසියන්ගේ පැත්තෙන් ගත්තාම මේ ශිල්පීන් විවිධ අය කැඳවා ගත්තාම තමන්ගේ සේවාව ලබා ගැනීම සඳහා එතනදී බරපතල ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ගත්තාම වාස්තු ශාස්ත්‍රය සම්බන්ධයෙන් කටයුතු කරන ශිල්පීන් 5 දෙනෙක් ගෙනාවොත් තමන්ගේ නිවසට, ඒ 5 දෙනා කරුණු පහක් කියලා තමන්ව විශාල අපහසුතාවකට පත් කරනු ලබනවා. ඒ නිසා අද වෙනකොට විශාල අවශ්‍යතාවක් වෙලා තියෙනවා වාස්තු ශාස්ත්‍රය පිළිබඳව නූතන සංගායනාවක් කිරීමේ. ඒ සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට අපිට නිශ්චිත වශයෙන් ගත්තාම වාස්තු ශාස්ත්‍රය පිළිබඳව තර්කානුකූල පිළිගත හැකි, නූතන බටහිර විද්‍යාවට උනත් පිළිතුරු දිය හැකි, ඒ වගේම එයින් පැහැදිලි කරගත හැකි විදිහේ ශාස්ත්‍රයක් ගොඩනැගීම ඉතා වැදගත්. ඒතර ඒ අනුව ගත්තාම පුරාතන වාස්තු ශාස්ත්‍රය කියලා හඳුනාගන්නේ කුමක්ද? එය සම්පූර්ණයෙන්ම වාගේ මූලග්‍රන්ථ ගණනාවක එකතුවකින් සදුම්ලත්, ඒ වගේම විශ්වකර්ම ඍෂිවරයා, මේ ඍෂිවරයා, නග්න ඍෂිවරයා, වසිෂ්ඨ ඍෂිවරයා ආදී කොට ඇති විවිධ ඍෂිවරුන්ගේ ඍෂි භාෂිතයන් අනුව ගොඩනැගිච්ච ශාස්ත්‍රයක්. නමුත් මේ ශාස්ත්‍රය පහුකාලීනව ගත්තාම තවදුරටත් වර්ධනය වීම සිද්ධ වෙලා තියෙනවා යම් යම් යුගවල. ඒ කෙසේ වෙතත් අවසානයේ ගත්තාම පුරාතන වාස්තු ශාස්ත්‍රය කියලා අපිට විෂයක් හඳුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. නමුත් මෙහි සම්ප්‍රදායන් දෙකක් තිබෙන බව බොහෝ විට වග් දෙනා දන්නේ නැහැ. අපි දන්නවා මය ඍෂිවරයා හඳුන්වන්නේ අසුරයන්ගේ නිර්මාණකරු හැටියට, සුරයන්ගේ නිර්මාණකරු හැටියට හඳුන්වන්නේ විශ්වකර්ම ඍෂිවරයා. ඉතින් ඒ අනුව ගත්තහමත් සම්ප්‍රදායන් දෙකක් තිබෙන බව පැහැදිලිව තිබෙනවා. ඒ අනුව ගත්තාම අපේ රටට බලපෑවේ ඇත්තටම විශ්වකර්ම ඍෂිවරයාටත් වඩා මය ඍෂිවරයාගේ සම්ප්‍රදාය. ඒ අනුව ගත්තහම අපි අසුර සම්ප්‍රදායේ යම් ආකාරයකට නැගම් කියන කණ්ඩායමක් දෝ කියලා හිතෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ පුරාතන වාස්තු ශාස්ත්‍රය පොදුවේ ගත්තහම කිසියම් ආකාරයක පොදු ගුණයක් තියෙනවා. ඒක අතර තමයි සිද්ධාන්තවල යම් සමානකමක් තිබෙනවා. ඒ සමානකම අනුව විග්‍රහ කරගන්නකොට අපට කියන්න පුළුවන් අපේ වාස්තු ශාස්ත්‍රය ගොඩ නැගෙන්නේ කිසියම් ಭಾರತೀಯ මූලයන් ඇසුරේ කියලා කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ වගේම ඒ ಭಾರತೀಯ ඇසුරේ වගේම ಭಾರತೀಯ ඇසුර එකම අපිට අපේම චරණතාවක් සහිත සිංහල වාස්තු ශාස්ත්‍රයකුත් තිබෙනවා. ඒ අනුව අපි මේක තේරුම් ගැනීම සඳහා අපිට පුරාවිද්‍යාත්මක ඓතිහාසික කරුණු පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ගත්තාම අපේ රටේ හම්බෙන පැරණි ජනාවාසවල ගිනිකොන දිශාවට වඩා වයඹ දිශාවට ලං වෙච්ච, උතුරට සමීප වෙච්ච ස්ථානයක තමයි මුළුතැන්ගේ පිහිටවල තියෙන්නේ. නමුත් සම්ප්‍රදායකට ගත්තාම ගිනිකොන දිශාවේ තමයි ಭಾರತೀಯ සම්ප්‍රදායට අනුව ලිප තැබිය යුත්තේ. කෙසේ වෙතත් මෙවැනි සම්ප්‍රදායනුකූල යම් යම් වෙනස්කම් තිබියදී අපි නූතන වාස්තු ශාස්ත්‍රය වෙත ගිහිල්ලා මේ ගැටලු නිරාකරණය කර ගැනීමට නව සම්මුතියක් ගොඩනැගීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව ගත්තාම අපි පුරාතන වාස්තු ශාස්ත්‍රයේ පදනම යම් ආකාරයක විග්‍රහ කරගන්න උත්සාහ කළොත් අපට කියන්න පුළුවන් ප්‍රධානම දේ තමයි වාස්තු ශාස්ත්‍රයේ 8 දිශාව, දිශාවන් 8. මේ දිශාවන් 8ේ ප්‍රධාන දිශාවන් 4ක් තිබෙනවා, අනු දිශාවන් 4ක් තිබෙනවා. ප්‍රධාන දිශාවන් 4 වෙන්නේ උතුර, නැගෙනහිර, දකුණ සහ බස්නාහිර. ඒ වගේම අනු දිශාවන් වෙන්නේ ඊසාන, ගිනිකොන, නිරිත සහ වයඹ. මේ දිශාවන්ට අදාළව මූල ධාතුන් පිළිබඳ විග්‍රහයකුත් තිබෙනවා. මූල ධාතුන් කියලා හඳුන්වන විග්‍රහය ගත්තොත් එම ආපෝ ධාතුව කියලා කියන්නේ වැගිරෙන සුළු දක්වන ගුණය. එම ගුණයට අදාළ වෙන්නේ ඊසාන දිශාව. ඒ වගේම උණුසුම සීතල දනවන ගුණය හඳුන්වන්නේ තේජෝ ගුණය වශයෙන්. ඒ තේජෝ ගුණය සඳහන්නේ ගිනිකොන දිශාවේ. ඊට අමතරව තද බව, පාංශුමය ගුණය එය හඳුන්වන්නේ පටවි ගුණය නමින්. මේ පටවි ගුණය පිට අති වෙන්නේ අදාළ වෙන්නේ නිරිත දිශාවට බව සමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව වායෝ කියන ගුණය හඳුන්වන්න පුළුවන් හමායන චලනය වන ගුණයක් හැටියට.
එතකොට ඊට අමතරව ගත්තාම නිවසේ මධ්‍ය නැත්නම් මධ්‍ය පිළිබඳ විග්‍රහ කරනකොට අපිට ආකාශ ධාතුව කියන එක අමතක කරන්න බෑ. ආකාශ ධාතුව කියන එක අපිට නූතන අර්ථයෙන් ගත්තොත් එම ප්‍රතිපදාර්ථ කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඇන්ටිමැටීරියල් කියන වචනේ. ඒ කෙසේ වෙතත් ආකාශ ධාතුව කියන එකත් නිවසේ ඉතාම වැදගත් එකක්. මොකද ආකාශ ධාතුව වැදගත් වෙන්නේ මේ අනෙකුත් ධාතුන්ගේ යම්කිසි ගැටලුවක් ආව අවස්ථාවකදී එය තුලනය කිරීමේ ස්වභාවික හැකියාවක් මේ ආකාශ ධාතුව නිවැරදිව පිහිටවීමේ තිබෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් එම නිර්ත දිශාවට තිබිය යුතු ගුණය නෙමෙයි නිර්ත දිශාවේ තිබෙන්නේ කියලා. එවැනි අවස්ථාවකදී ස්වභාවිකව මේ තුලනය කරගැනීමේ හැකියාවට සහාය වෙනවා නිවසේ මධ්‍ය විවෘතව ඉඩකඩ සහිතව පවත්වා ගැනීම. ඒ නිසා අපිට අමතක කරන්න බෑ ධාතුන් හතරට අනුව අමතරව ප්‍රධාන වශයෙන් අපිට ආකාශ ධාතුවෙත් විශාල වැදගත්කමක් තිබෙන බව. ඊළඟට අපි ආවොත්ම නැවත වතාවක් කරුණොත් අපි අපේ නූතන වාස්වාසය නැත්නම් නූතන වාස්තු විද්‍යාව වෙත එය පදනම් වෙන්නේ නූතන බටහිර විද්‍යාව මත. නූතන බටහිර විද්‍යාවේ විශේෂයෙන් භෞතික විද්‍යාවේ සාකච්ඡා වෙන බොහෝ කරුණු මත පදනම් වෙලා තමයි අපට නූතන වාස්තු විද්‍යාව පිළිබඳව සාකච්ඡා කරන්න වෙන්නේ. එහිදී අලුත් සංකල්පයක් හැටියට ඉදිරිපත් වෙනවා අන්තරීක්ෂ ශක්තිය නමින් ශක්ති විශේෂයක් ගැන. ඒක කොස්මික් එනර්ජි කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. මේ අන්තරීක්ෂ ශක්තිය පිළිබඳව අදහස නිර්මාණය වෙන්නේ ඉදිරිපත් වෙන්නේ ඒ නිර්මාණය කරනු ලබන්නේ වික්ටර් හේස් නම් විද්‍යාඥයා විසින් 1911-12 කාලයේදී. එතුමා විශිෂ්ට විද්‍යාඥයෙක් වෙනවා වගේම ඉතා දුෂ්කර ආකාරයට කරන පර්යේෂණයක් අනුව තමයි මේ කියන අන්තරීක්ෂ ශක්තිය හඳුනා ගන්න ලබන්නේ. ඒක මේ අන්තරීක්ෂ ශක්තිය ඊසාන දිශාවෙන් අප වෙත ගලාගෙන එනවා කියන තමයි අපේ සම්මුතිය. එසේ වුණත් මේ ඇත්තටම සිදුවෙන සංකල්පය ගත්තොත් මේ කාරණය ගත්තොත් මේ සංසිද්ධිය අඳුන ගත්තොත් අපිට කියන්න පුළුවන් අපගේ පෘථුවේ භ්‍රමණය නිසා අප වෙත එනවා යයි දැනෙන්නේ අප එහි වදින ඒ අන්තරීක්ෂ ශක්ති පුඤ්ජය තුළ අපි වදින ආකාරය අනුව තමයි අපට පේන්නේ අපට සාපේක්ෂව දැනෙන්නේ අප වෙත ඊසාන දිශාවෙන් අන්තරීක්ෂ ශක්තිය ගලාගෙන එන බව. කෙසේ වෙතත් නූතන වාස්තු ආශ්‍රයට අනුව විග්‍රහ කරනවා නම් වාස්තු විද්‍යාව කියලා කියන්නේ අන්තරීක්ෂ ශක්තිය අපේ නිවස තුළ කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සිද්ධාන්ත පද්ධතියටයි. ඒ අනුව ගත්තාම අපි කිසිම විටක ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එම ඊසාන දිශාවට අපි තියන්නේ නෑ ගිනිකොනට හිමි මුළුතැන්ගයක් අපි ඊසානයේ පිහිටවනවා නම් ඒ නිවස සම්පූර්ණයෙන්ම ගත්තාම වාස්තු විද්‍යාවට ප්‍රතිවිරුද්ධ වැරදි දෝෂ සහිත නිවසක් වෙනවා. ඒකට හේතුව අපිට නූතන විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? අන්තරීක්ෂ ශක්තිය ඊසානයෙන් ගලාගෙන එනකොට ඒ දිශාවේ මුළුතැන්ගයක් පිහිටවුවාම ඒ ශක්තිය ඒ ගලාගෙන එන ශක්තිය විසිර යාමේ තත්ත්වයක් ඇති වෙනවා. එහි තියෙන චාලක ශක්තිය වැඩි වෙලා පැතිර ගිහිල්ලා අපේ නිවස වෙත ගලාගෙන ආව ශක්තිය එතනින් ඉවත් වෙලා යනවා. ඒ අනුව ගත්තාම නිවස වෙත ආව අන්තරීක්ෂ ශක්තියේ අඩුවීමක් නිසා නිවස ඇතුළත අන්තරීක්ෂ ශක්ති තීව්‍රතාව කොස්මික් එනර්ජි ඉන්ටෙන්සිටි කියන එක අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අනුව අපට සිද්ධ වෙන දේ තමයි නිවසේ අන්තරීක්ෂ ශක්තිය අඩුවීම ඇතුළේ එහි නිවැසියන්ගේ අවශ්‍යතාවන් නිවැසියන්ගේ සිතුම් පැතුම් නිවැසියන්ගේ අපේක්ෂාවන් මේවායේ විශාල අවුල් වියවුල් ඇති වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව වෙන්නේ අපේ ශරීරය වටා තියෙන ප්‍රභා මණ්ඩලය නැත්නම් ඕරා එක කියලා කියන ශක්ති ශරීරය බරපතල විදියට ගැටළු සාගත විදියට දුර්වල වෙන්න පටන් ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ඇරියට නිවැසියන්ට ඇති වෙන බරපතල ගැටළු එක තමයි මේ අන්තරීක්ෂ ශක්තියේ අවශ්‍යතාව අපි තේරුම් ගත යුත්තේ. ඒ අනුව අපට පැහැදිලි කරන්න පුළුවන් පුරාතන වාස්තු ශාස්ත්‍රයත් නූතන වාස්තු ශාස්ත්‍රයත් තුලනාත්මක විග්‍රහ කරම ගනිමින් කොහොමද අපි ඉදිරියේදී වාස්තු ශාස්ත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් ගැඹුරින් සියුම්ව විග්‍රහ කරගන්නේ කියන එක ගැන තමයි අපි මේ වැඩසටහන් පිළින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී අපි මේ තවදුරටත් විග්‍රහ කරගනිමින් ඉදිරි වැඩසටහන් වලදී කරුණු ඉදිරිපත් කරගනිමු.